ප්‍රධාන මාතෘකාවක් ලියාගන්න අපේ ආහාර කියන පාඩම. මේ පාඩමේදී ගොඩාක් වැදගත් කරුණු ටිකක් අපි කතා කරමු. මේක දෙක වසරින් ළමයින පාඩමක්. තුන වසරදී අපි මේක ටිකක් හොඳට ඉගෙන ගත්තා, හතර වසරදීත් අපි ඉගෙන ගත්තා නේද? දැන් පහ වසරදීත් මේ පාඩම තියෙනවා. අර පරණ අපි කතා කරපු දේවල්ම තමයි තියෙන්නේ. හැබැයි ටිකක් වෙනස් විදිහට මේක සාකච්ඡා කරන්න තියෙන දේවල් වැඩි. තේරුණාද? හරි. දැන් ඔයාලා ඉතින් මේ ආහාර පාඩම ගැන දන්නවා. මොකද අපි ගන්න ආහාර මත තමයි අපේ සෞඛ්‍ය රඳාපවතින්නේ නේද? ඉතින් අපේ සෞඛ්‍ය මත තමයි අපේ අනිත් හැමදේම රඳාපවතින්නේ. අධ්‍යාපනය, ක්‍රීඩාව නේද, ජීවත් වීම, ලෙඩ රෝග නේද, ඊට පස්සේ කරන රැකියාව, ඊට පස්සේ හැම දෙයක්ම පුතේ ආහාර මත තමයි. එහෙනම් ආහාර වලින් කරන්න අපිට කරන්න පුළුවන් බලපෑම ඉතාම වැඩි නේද? ආහාර ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු ගොඩාක් තියෙනවා නේද? අපි දැනගන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා. අපි මේ නොදැනුවත්කම නිසා ගොඩක් වෙලාවට අපි වැරදි ආහාර පුරුදු වලට අපි ඉබේම යොමු වෙනවා. ඒක නිසා අපි නිවැරදි දේ දැනගත්තට පස්සේ අපිට හරි ලේසි නේද හොඳ ආහාර සොයාගන්න. සොයාගන්න දෙයක් නැහැ. අතරම මේ හොඳ ආහාර අපේ අවටම තියෙනවා. ඉතින් අපිට අර තියෙන්නේ වැරදි ආහාර කුරුදු මඟහරවලන එක විතරයි. හොඳයි. මුලින්ම පුතේ අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ මේ අපේ වයසට හරියන විදිහට උස හා බර පවත්වා ගැනීම. ඒක ඉතාම වැදගත්. නේද? වයසට හරියන විදිහට බර පවත්වා ගන්න ඕනේ. වයසට හරියන විදිහට මේ උස සහ බර නේද? උස නම් ඉතින් අපිට ටිකක් පාලනය කරන්න අමාරුයි. හැබැයි ඉතින් අපේ උසට අනුව බර පවත්වාගෙන යන්න අපි ටිකක් උත්සාහවන්ත වෙන්න ඕනේ. මොකද ඉතින් ඒක කරන්න පුළුවන් අපි ආහාර වලින්. මුකුතේ මේ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයක් තියෙනවා. සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය. ඉතින් ඒ අමාත්‍යාංශය තමයි අපේ ඔය සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්නේ. ඒ අය තමයි අපිට විවිධ දේවල් ඉදිරිපත් කරන්නේ. දැන් මේ කාලේ නම් උස බර නේද මේ තියෙන සටහනක් ඉදිරිපත් කරන්නේ. අපි පොඩ්ඩක් ඒ සටහන බලමු. දැන් ඔයාලගේ උසයි බරයි දැන් මතක් කරගන්න කොච්චර බරද ළඟදීම දවසක මැනපු උස සහ බර. උස එතකොට සෙන්ටිමීටර වලින් බර කිලෝග්‍රෑම් වලින් බලමු අපි සටහන දිහා. තුක්ක් හොඳයි. මම මේ සටහන ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ හොඳයි. මෙන්න මේ සටහන මේ බලන්න. මේ සටහන දිහා ඔයාලා හොඳට බලන්න. හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන පුතේ මේ රතු පාට තීරුවේ ඉන්නව නම් අපේ බර වැඩි. ඕවෙයිට් කියලා කියන්නේ ඕවෙයිට් වලට වඩා වැඩි නේද? ගොඩක් අධික බර නේද? මේ දම් පාට තීරුවේ ඉන්නව නම් ඉතාම අධික බර තියෙනවා. ඒ අය ගොඩක් මේ ආහාර පාලනය කරන්නේ. මේ රතු පාට තීරුවේ ඉන්න අය ගොඩක් ආහාර පාලනය කරගන්න වෙනවා. නියමිත ප්‍රමාණයක හදාගන්න. කහ පාට තීරුව බලන්න. ඒ අධිබර. අධිබර කියන්නේ බර වැඩි කියන නේද? බර වැඩි එහෙම නෝ. කහ පාට තීරුව නෝමල් එක තමයි මේ කොළ පාට. මෙතන කොළ පාට නෙවෙයි තියෙන්නේ. නිකන් සුදු පාට, මේ අළු පාට වගේ නේද? මේ පාට තීරුවට ආවොත් බර අඩු. තමලිය උසට වඩා බර අඩු. හරි. දැන් ඔන්න සර්ගේ බලන්න පුළුවන්. බලමු අපි සර්ගේ කොහොමද කියලා.
මේක පේන්නේ නැහැ. පේනවනේ. හරි. ස්ක්‍රීන් මෙන්න මේ. එකේ ඇවිල්ලා ඔව්. හැමෝටම සම්බුම් පේනවද? ඔළුවල. නෑ සර්. පේන්නේ නැහැ. ඔව් සර්. පේනවා. පේන්නේ නැහැ සර්. පේන්නේ නැහැ. අපි ආයෙමත් ශෙයා කරමු. පොඩි වෙලා පේන්නේ. ආ චූටි වෙලාද? ආ දැන් දැනුත් පොඩි වෙලා පේන්නේ. ඔව් පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඒක හදාගමු. දැන් හරි සර්. ආ දැන් කොහොමදයි? හරි සර්. හරි දැන් ඔන්න මම්මේ බලන්න සර්ගේ තම් බැලුවේ මේ තියෙන මෙතන සෙන්ටිමීටර වලින් තියනවා. දැන් සෙන්ටිමීටර නම් මගේ උස අඩි 6ක් උස. මේකත් තියෙන පුතේ බර මේ උස. දැන් සර් ආයිමත් නේනවා. හරි දැන් පේනවනේ. ඔව් සර්. හොඳයි. අපි අනිත් එකේ බලමු. මෙන්න මේ. ඔව් මෙන්න මේක බලන්න පුතේ. මේක ටිකක් පැහැදිලි. ඒත් එහෙමයි. ඔව් මෙතන තියෙන අඩි 6. මේ තියෙන මම මේ කියන්න තර බලන්න. අඩි 6. නේද? හරි දැන් මේක ඔයාලත් මේ අරගත්තට පස්සේ මේ ඔයාට පුළුවන් වෙන්න ඕන මේකෙන් තමන්ගේ මේ උසට සරිලන බරක් තියෙද කියලා බලාගන්න තමන්ට පුළුවන් වෙන්න. හොඳේ. හරි බලමු. දැන් ඔන්න මගේ මම්මේ බලන්න. උස අඩි 6යි. මේ තියෙන 6. රයිට්. දැන් බාරත් ඔව් බාර තියෙනවා. ඔව් මෙන්න මෙතන තියෙනවා බාර. බාර ඔව් මේ තියෙන්නේ 82 කිලෝග්‍රෑම් වලින් තියෙන මේ 82 උඩ තියෙන රාත්තරන් වලින්. හරිද? උඩ තියෙන්නේ රාත්තරන් වලින් මේ පහල තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්. එතකොට හරි බලමු. මෙන්න මේ තීරුවට එන්න. එතකොට මේ තියෙන 6. මෙන්න මේ 24 කියන කොටුවට අයිති වෙන්නේ. එතකොට සර් අයිති වෙන්නේ අන්න එතෙන්ට. නේද? තාප්පෙ උඩකින් බර වැඩි වෙනු. නේද? හදිස්සියවත් තව බර වැඩි වුණොත් එහෙම 86 වගේ වුණොත් එහෙම අදි බරට යනවා. තාපාට තීරුව අදි බරයිනේ. කොළපාට තීරුවේ ඉන්නවා. දැන් 24 යාන්තම් වේලා තියෙනවා. ඒ වගේ ඔයාලගේ බලන්න. නේ? ඒ දෙක දෙපැත්තෙන් එන්න ඕනේ. උස බලන්න ඔයාලගේ අඩි කීයද කියලා 4 ගානක් යැත්තේ. නේද? ඔය ඒ වගේ ප්‍රමාණයක් යැත්තේ මෙතනින් 3 ගානක් වෙන විදිහ නැහැ. 4 ගානක් යැත්තේ. ඉතින් ඔයාලා මෙන්න මේ උදාහරණේ 20 ගණන් තියනවනම් හොඳයි පුතේ. විතරම 20 ගණන් තියනවනම් හොඳයි. ඔයාලගේ බර මේකේ තියා බලන්න අමාරුයි. මොකද කිලෝ 40 ගණන තමයි අන්තිමටම තියෙන්නේ. සමහර 30 ගණන් තියෙන ඒවත් ඇති ඉන්න ඇති ඔයාලට. නේද? එතකොට මේ වගේ එකකින් බලන්න පුළුවන් මේක තව එහාට ගෙනියන්න පුළුවන්. හරිද? මෙන්න මේකෙත් තියෙනවා ඒකේ පුළුවන් වෙන්න ඔයාලගේ BMI කියලා අපි ඒකට කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය. ඔව් දැන් තේරුණාද මේක බලන විදිය? මේ තියෙන දැන් මේ මේ පින්තූරේ බලන්න. ඔව් බර අඩුනම් ඒ ශරීර ස්කන්ධ දර්ශකය 18 ගණන් 19 ගණන් වගේ යන්නේ. 18 වෙනවා 15.
දහනමයක් 25ක් අතර වුණොත් එීම හොඳයි ශරීර ස්කන්ධය. නේද? 25 29 අතර වුණොත් වැඩි. 30ට වඩා වුණොත් ගොඩාක්ම වැඩි. තේරුණාද? right. ඒ වගේ මේ ළමයිට තියෙන තීරුවක් තියෙනවා. ඒ මම වැඩි හිටියා එක දැන්නේ. ළමයිට කියන එහෙම ශරීර ස්කන්ධ දර්ශකේ බලා ගන්න පුළුවන්. පොදු සැලැස්මක් තියෙනවා නේද? දත් මේ उदाहरण ඒ වගේම හෙද සොයුරියෝ ඉන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ ඉතින් ඒ අයගේ උදව් අරගෙන අපට පුළුවන් අපේ උසට සරිලන බරක් පවත්වාගෙන යන්න අපිට මොකද කරන්න පුළුවන් කියලා ඒ අයගෙන් අපට උපදෙස් ගන්න පුළුවන් තේරුණාද එතකොට මේ එතෙන්දී අපි මොකද කරන්න වෙන්නේ අපි ගන්න ආහාර රටාව පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා බර වැඩි වුණොත් බර අඩු වුණත් එහෙමයි වැඩි වුණත් එහෙමයි අඩු වුණත් එහෙමයි තේරුණාද හරි එහෙනම් අපි මෙහෙම කරමු ඔව් අපි එකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා හයි හැමෝම ලියන්න මේක ඔයාලා හැබැයි බලලා ඕන මේ මගේ උස මගේ උස කියන්නේ මගේ නෙවෙයි ඔයාගේ උස හොඳේ मागे बार उस आपट सेंटीमीटर वाली लो पेन वालों को लुआ में हमने अस्ताम आड़ी वाली लो पुलवा आड़ी बार किलोग्राम वाली लो पुलवा किलोग्राम वाली में हमने अस्ताम प्राप्ताल वाली पुलवा उससे සරෝ තුන්වෙනි එක එක්කද? ඔව්. දිගට ලියාගෙන යන්න. ශරීර ස්කන්ධ දර්ශකයා මම චාට් එකෙන් බලන්න ඕනේ ඒක. හැබැයි චාට් එක මම ඔයාලට දාන්නම් මේ ළමයින්ට තියෙන එක දාන්නම් ඔයාලට.
දැම්මට පස්සේ එකකින් ඔයාලා බලා ගන්න උසයි බරයි හොයා ගත්තාම හරි. අනිත් ළමයිත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. අනිත් අයගේ කොච්චරද මගේ කොහොමද එහෙම බලන්න ඕනේ නැහැ. එහෙම බලන්න බෑ පුතේ නේද? තමන්ගේ උසට සරිලන විදිහට තමයි අපි පවත්වාගෙන යන්න ඕනේ. උසට හරියන විදිහ. හරි. දැන් අඩු වුණොත් මොකද කරන්නේ? අඩු වෙනවා කියන්නේ ඒ කියන්නේ නිසි පෝෂණයෙන් යුතු ආහාර අනුභව කරන්නේ නැහැ කියන එක. නේද? නැත්නම් මොනවා හරි පෝෂක පදාර්ථ අපේ ඇඟට ලැබෙන්නේ නැහැ අඩු වෙලා. වැඩි වුණොත් වැඩිපුර ලැබිලා. එහෙම වුණොත් ඒ අය මොකද කරන්න වෙන්නේ? ආහාරවල නේද? තමන්ට අවශ්‍ය ආහාර විතරයි තවට කන්න වෙන්නේ. අර අධික ආහාර ගැනීම කරන්න හොඳ නැහැ. වැඩි වුණොත් අර රතු පාට తీරුවේ හිටියොත් නැත්නම් කහ පාට తీරුවේ හිටියොත් නේද? කොළපාට తీරුවේ ඉන්නවා නම් කිසි ගැටලුවක් නැහැ. එතකොට මේ සමන් ගන්න ආහාර ඒ විදිහටම අපිට අනුභව කරන්න පුළුවන් කන්න පුළුවන්. නේද? අඩු වුණත් ගැටලුවක් වැඩි වුණත් ගැටලුවක්. මොකද ලෙඩ රෝග හැදෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් ඔය කොළපාට తీරුවේ ඉන්නේ නැත්නම්. තේරුණා? හරි. හොඳයි දැන් මේක ලියාගත්තනේ. හයි. අපි යමු එහෙනම් ඊළඟ මාතෘකාවට. මේක ඔයාලා හොයලා නේද? උස බර හොයාගන්න ඊට පස්සේ chart එක දිහා බලන මෙතන දාන්න මෙතන එන්නේ අර 18 19 අන්න ඒ වගේ ගණන් එන්නේ 20 21 22 ඊට 30 ගණන් දක්වා යන්න. නේද? 20 ගණන් තියෙනවනම් හොඳයි. හරි. පාසල් යන දරුවන්ට සල්ලි ගන්නද? ඔව් මාතිකාව කියලාද? පාසල් යන දරුවන්ට සෞඛ්‍යවත් ආහාර පාසල් යන දරුවන්ට සෞඛ්‍යවත් ආහාර දැන් ඔයා පාසල් යනවනේ නේද? පාසල් යන ළමයින්ට මොන වගේ ආහාරද හොඳ? දැන් පුතේ ඔයාලා පාසල් යනවා ඒ වගේම ඔයාලා විවිධ ක්‍රියාකාරකම් වල නියැලෙනවා නේද? පාසලින් සෙල්ලම් කරනවා, විවිධ වැඩසටහන් වල ඉදිරිපත් වෙනවා නේද? දුවනවා, පනිනවා, ව්‍යායාම කරනවා නේද? පන්ති කාමරයේ දිගටම වැඩ නේද? අකුරු ලියනවා කියන එකත්
මේ ලොකු වෙහෙසක් ගන්න ඕනේ අපි අකුරු ලියන්නත් නේද? ඊට පස්සේ කතා කරන්න ඕන, හිතගෙන ඉන්න ඕන, වාඩි වෙලා ඉන්න ඕන නේ? ඇවිදින්න ඕනේ මෙත මෙහෙට. ඊට පස්සේ අපි මොළය වෙහෙසවල වැඩ කරන්න තියෙනවා. නේද? කොච්චර වැඩක් තියෙනවද අපිට පාසල් ගියාට පස්සේ. නේද? ලොකු වැඩ කොටසක් අපිට කරන්න තියෙනවා. ඉතින් පුතේ මේකට මොනවද උමනා වෙන්නේ? අපට උමනා වෙනවා ශක්තිය. තේරුණාද? ශක්තිය ඕන. ශක්තිය නැතුව ඔය කිසිම වැඩක් අපට පාසලෙම කරගන්න අමාරුයි. එහෙනම් පාසලේ දරුවන්ට සෞඛ්‍යවත් ආහාර අපි යුවත්ේ පරිදි අපිට ලියන්න පුළුවන් මොකද්ද? ශක්තිය සහිත ආහාර ලබා ගැනීම. ශක්තිය ලබා දෙන ආහාර කන්න ඕන අපි නේද? වැඩිපුර කන්න ඕන ශක්තිය ලබා දෙන ආහාර. එහෙනම් අපි ෆයිල් එක ශක්තිය ලැබෙන ආහාර වැඩිපුර අපි ශක්තිය අවශ්‍ය වෙන නිසා ශක්තිය ලැබෙන ආහාර ගත යුතුය. ශක්තිය වැඩිපුර ලැබෙන ආහාර වැඩිපුර ගත යුතුය. මොනවද ශක්තිය ලැබෙන ආහාර? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර. හරි අන්න හරි. කාබෝහයිඩ්‍රේට් තිබෙන ආහාර. ඒ කියන්නේ පුතේ බත් නේද? පිටි සහිත ආහාර. ඒ කියුවාම මේ පාන් ඒවා එහෙම නෙවෙයි. පිටි නේද? පිටි සහිත ආහාර. කාබෝහයිඩ්‍රේට් තිබෙන ආහාර. අර වර්ග බත් නේද? කොස් දෙල් මඤ්ඤොක්ක අල බතල නේද? අන්න ඒ වගේ ආහාර වැඩිපුර කන්න ඕනේ. හොඳයි. එහෙනම් මෙතන උදාහරණයක් විදිහට අපි ඒවා ටිකක් කියමු. ඔව්. ශක්තිය වැඩිපුර ලැබෙන ආහාර උදාහරණ බත් ඔබා ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ගත් හරි. ධාන්‍ය වර්ග අල වර්ග. ඔව්. අල මඤ්ඤොක්ක. ඔව්. අල බතල කිව්වහම ඒ හැමදේමයි තියෙනවා. අල බතල නේද? මඤ්ඤොක්ක තව අල වර්ග ගොඩාක් තියෙනවා නේද? කොස්. කොස්. පොලොස්. කොස් දෙල්. එකම සම්බලාම කන්නෝ නේ. ඔව් පොස් දෙල් පිටි නේද? පිටි තියෙන මේවා. ඒ හැම එකකම බලන්න ඔයාලට ටිකක් කල්පනා කරන්න. පිෂ්ඨය නැත්නම් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර. මේ ඒවා ඉතින් අපි වැඩිදුර 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 එච්චර අපිට අවශ්‍ය නැහැ. ඒක අපි දැනගත්තාම ඇති. හරි දෙක දෙවැනි එක අපි බලමු. පාසල් යන වයසේ දරුවන්
ඒ වගේ පුතේ අපේ හොඳම පුරුද්දක් වෙන්න ඕනේ පාසල් යන දරුවන්ට සෞඛ්‍යවත් ආහාර කියන මාතෘකාව යටතේ අපි කතා කරනකොට පාසල් යාමට පෙර පෝෂ්‍යදායි උදේ ආහාරයක් ගන්න ඕන ධන ආහාරයක් පෝෂ්‍යදායි උදේ ආහාරයක් ගත යුතුයි හැබැයි ධන එකක් වෙන්න ඕන මේ පිටි කිරි බීලා ගිහිල්ලා හරියන්නේ නැහැ එහෙමද उदय आहार पोषदाई आहार वेला गाते युतुये පාසල් යාමට පෙර පෝෂදායී ආහාර වේලක් ගන්න ඕන. ඒ වගේ මොන්න දැන් පාසලේදී විවේක කාලයක් ලැබෙනවා. නේද? සෙල්ලම් කරනවා. විවේක කාලයේදී ඔක්කොම කරන්නේ සෙල්ලම් කරන්නේ හැබැයි විවේක කාලයේදී හොඳට මතක තියාගන්න අපේ විවේක කාලයක් ලැබෙන්නේ නැවත අපේ ඇඟ නේද ශක්තිමත් කරගන්න. සෙල්ලම් කරාට පස්සේ මොකද වෙන්නේ? අර තිබෙන මේ ශක්තියත් නැති වෙලා යනවා. හැබැයි අපි හොඳ ආහාර වේලක් ගත්තොත් විවේක කාලයේදී මේ පෝෂදායී ආහාර වේලක් ලබා ගත්තොත් ඔන්න අපිට නැවතත් නේද ඇඟට ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ සඳහා පුතේ මේ පිරිසිදු ආහාර ඕන අපි ඉතින් නේද ගන්න පාසලේ ආපන ශාලාවක් තියෙනවා නම් මේ ඒකිනුත් අපිට ඒ ආහාර ගන්න පුළුවන්. හොඳයි අපි ලියමු තුන විවේක කාලයේදී පෝෂදායි ආහාර වේලා ගැනීම විවේක කාලයේදී පෝෂදායී ආහාර රෝහිතික ලියා ගන්න ඕ ලියා ගන්න ලියා ගන්න දැන් බලන්න මේ ඔයාලා කරනවද කියලා උදේ ආහාර වේලක් ගන්න ඕන හොඳ පෝෂදායී ආහාර වේලක් නේද? ඊවත් විවේක කාලයේදී අපි ආහාර වේලක් ගන්න ඊට පස්සේ සෙල්ලම් කරන්න කමක් නෑ. නමුත් සමහර ළමයි ඉන්නවනේ ඔක්කොම පැත්තකින් තියලා විවේක කාලයේදී සෙල්ලම්ම විතරක් කරන කෑමක ගෙදර ගින්නේ. නේද? එහෙම වුණොත් අපිට ශක්තිය නැතුව යනවා අපිට වැඩ ටික අපිට හරියට කරගන්න නිවැරදිව කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක අපට අවාසියක් වෙනවා නේ. අවාසියක්. හොඳයි. දැන් ඉතින් මේ මට අයිමත් කියන්නේ මේ සීනි ලුණු නේද? තෙල් වගේ අඩංගු ආහාර ගැනීම හොඳයිද නරකයිද? ඒවා හොඳ අපේ ශරීරෙට පුතේ මේ තෙල් වලිනුත් යමක් ලැබෙනවා. සීනි වලිනුත් යමක් ලැබෙනවා. හැබැයි අපි මේ ආහාර ගැනීම පාලනය කරගන්න. නේද? පාලනය කරගන්න වෙයි කියන්නේ.
ඒවා ඕනෑමට වඩා කෑවොත් තමයි අපිට අහිත කර වෙන්නේ. නේද? තෙල් අපේ ඇඟට ඕන. නේද? ඊට පස්සේ සීනි ඕන, ලුණු ඕන. නේද? මේකේ අපේ ශරීරයට අවශ්‍යයි. නේද? ඒවයින් අපේ ශරීරයට යම් දෙයක් ලබා දෙනවා ශක්තිමත්. නේද? හැබැයි ඒවා පාලනය කරගන්න ඕනේ. නේද? කන්ට්‍රෝල් කරගන්න ඕනේ. පාලනය කළොත් මොකද වෙන්නේ? ඒවා අපේ ඇඟට ලෙඩ හැදෙන්න පුළුවන්. නේද? ඒවයින් ලෙඩ හැදෙන්න පුළුවන්. හොඳයි ලියමු. හතර සීනි ලුණු තෙල් අඩංගු ආහාර ගැනීම පාලනය කළ යුතුය. පාලනය කරගන්න ඕන. ඒවා ගැනීම පාලනය කරගන්න. සීනි තෙල් නේද? ඔය රෝල්ස් ඊට පස්සේ වඩි නේද? බයිට් වර්ග නේද? චොකලට් ටොෆි කේක් වර්ග නේද? ඊට පස්සේ ඒ වගේ ආහාර වල කනවනේ. ඒවා පාලනය කරගන්න ඕනේ. නිතරම කෑවොත් එහෙම ගැටලුවක්. මේ සමහර ප්‍රධාන ආහාර වේලට බයිට් ගන්න. හරියනවද? ඒ උදේ ආහාර වෙන බයිට් කාගෙන මොකද වෙන්නේ? ලොකු ගැටලුවක් නේද? දවල් ආහාර වේලට කෑම එක ගෙදරින් ගෙන ආපු පෝෂ්‍යදායී ආහාර වේල අම්මතුල වෙන නේද ආහාර වේල පැත්තකින් කියලා කැන්ටිමෙන් කනවා මොනවයි රෝල්ස් එකක් නේද පුරුද්දක් විදිහට හැමදාම කරොත් එහෙම මොකද වෙන්නේ? මේ වගේ දේවල් එතකොට ඉතින් අපිට ලෙඩ රෝග හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ශක්තිය නැති වෙන අපිට වැඩ කරගන්න බෑ එතකොට. හොඳයි. ඊළඟට දැන් උදේ පාන්දරත් කන්නේ බත්මි කොන්සම්බලුයි අලහොදි උදේ ආහාර. දවල් එකම ගෙනියනවා. රැක කොතනද? එහෙමනම් මොකද වෙන්නේ? එතකොට නිතරම එකම විදියට කරන පරිප්පුයි පානයි පරිප්පුයි පානයි දවල්ට පරිප්පුයි පානයි උදේට පරිප්පුයි පානයි නේද? දවල්ට කන විපාක පරිප්පුයි බත් රැට කනෝ පරිප්පුයි රොටි. ඒක කා හරියනවද? නෑ පුතේ ඒක හරියන්නේ නැහැ නේද? විවිධත්වයෙන් යුතු ආහාර ආහාර වේලවලට අපි ගන්න ඕනේ. විවිධත්වයෙන් යුතු ආහාර කියන්නේ මොනවද? උදේට කන ටික නෙවෙයි අපි දවල්ට කන්න ඕන නේද? වෙනස් වර්ගයකට පලා එකතු කරගන්න පුළුවන් අපිට දවල්ට නේද? බිත්තරයක් එකතු කරගන්න පුළුවන් ආහාර වේලක නේද? අවටි හොයාගන්න වෙන දෙයක් අපිට එකතු කරගන්න පුළුවන් වෑංජනයක් විදිහට නේ. ටික ඒ වගේ දවල් දාන්නක. ඔව්. සහලු ආහාර වලට නේද? දැන් උදේට පරිප්පු හැදුවා නම් රැට අපි වෙන වෑංජනයක් නේ වෙනස් විවිධත්වයෙන් යුතු ආහාර ලබා ගන්න. ඇට වර්ග. ඔව් ඇට වර්ග ගන්නයි. විවිධත්වයෙන් යුතු ආහාර පත යුතු විවිධත්වයෙන් යුතු ආහාර ගත යුතු. හොඳයි. එහෙනම් ඔන්න පාසල් යන දරුවෙකු අනුගමනය කරන්න ඕන සෞඛ්‍යමත් නේද උපදෙස් ටිකක් නැත්තම් සෞඛ්‍යමත් ආහාර ලබා ගන්න අපේ ශරීරයේ සෞඛ්‍ය වර්ධනය කරගන්න කොහොමද කියලා තමයි අපි මේ ටිකේ සාකච්ඡා කරේ.
හොඳයි එහෙනම් අපි මිනිත්තු දෙකකින්